अरे अत वर्ष में उगला धन मास नाम उगला देख लेना तुम माव अतन गत्ता मेरे अटे पोलिस बार इन चंडिया है तोड़ मे पोलिस बार इन हेमतिवर कावर अतन गण प्रकाश करा दिनगण हेतु मुखा प्रकाश कर लीला इस मगे माध्य हम मिनट अतली सटक्ति माध्य हम हेतु मट पोट आगंड बेलावत्ती या प्रोग्राम कर ला कोई उत्सव चून नाम हेतु कम प्रकाश गिर असाचार्य वाह अतन गण अभी का साधक तीन या पास संबंध या मावन बुद्धिम कई संबंध मे रटे मम यदा क्यूत ये माध्य हम क्यू मुखा दे मे जातिवादे उलूड गाह तम क्यू आंड ये जातिवादे उलूड गाहपु निशा तमें प्रकाश कर मिनसू इंदा ये तम जातिवादी रट तुले अति कर रटे विनाशकारी तत्व के अति දැන් ඉතිබු ජනාධිපති මා පැහැදිලි ලෙස කියනවනේ කවුද මේ අම්පාර පල්ලි කෙඩුවේ කියලා. ඉතින් ඒකත් මම CID එකට වාර්තා කරලා දෙනවා. CID එකේ තවම එයාගේ ප්‍රකාශයක් කරගෙනනේ. ඉතින් මාව දිගින් දිගටම නිදාස් කරන්න කියලා පොලිසියෙන් කියනකොටත් මාව දිගින් දිගටම තියාගෙන හිටියා. එයා බිස්නස් කාර්යොත් එක කරන ඩීල් අපි දන්නවා. අපි ඒ ඔක්කොම දවසකට අනිවාර්යෙන්ම ටෙලිෆෝන් ටික ගත්තාම එයා කාත් එක සාකච්ඡා කරුවේ මාව ඇරස් කරපු දවසෙන් කාත් එක කතා කරේ ඔක්කොම ඉස්සර ගන්න පුළුවන්. ඒක වෙනම කරනවා. එතකොට එයාට ඒක කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙකුට. ඒගොල්ලන් තමයි ගිහිල්ලා පැමිණලා දාන්නේ. ඒගොල්ලන් එදා උසාවියට ආපු වෙලාවේ. ඒගොල්ලන් කොන්නුනා. දැන් ඒගොල්ලන් අද මාධිකරණයෙන් ඒගොල්ලන්ට 21 වෙනිදා පෙබ්‍රවාරි මාසේ ආයිත් පෙනී සිටින කියලා දිනවා. මොනවාද මේ වගේ වැරදි කම්ප්ලේන් දැම්මේ කියලා හොයන්න. මට වන්දියක් ලබා ගන්න. ඒ නිසා අපි කියන්නේ මේ වගේ වැරදි කරන මිනිසුන්ට අද අධිකරණයෙන් දීපු හොඳම දඬුවම තමයි මේක. කියන්නේ අපි ඇත්තටම මේ රටේ අපිට තියෙන එකම බලාපොරොත්තුව තමයි ශේෂ අධිකරණයයි අධිකරණ පද්ධතියයි. අද මේක ස්වාධීනව තියෙන නිසා තමයි අපි අද මාස 9කට පස්සේ හරි එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් අද වගේ දවස බලන්න අද 6 වෙනිදා 2009 තමයි සිරසට ගැව්වේ. කො වැරදි කරපු එක්කෙනෙක්වත් ඇල්ලුවද? හා එක රටක් එක නීතියක් කියනවා. මේගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ගාපු එක අල්ලන්න බැරි නං. ප්‍රකාශ කරපු එක අල්ලන්න බැරි නං. කෝ රට? කෝ එක රටක එක නීතියක්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන්න බෑ. මේගොල්ලන්ගේ දැන් අපි දැක්කානේ පිස්තෝල අරන් ප්‍රිසන් එකට යනවා. ආ ඔළුවට තියෙනවා. කෝ මේ ඇමෙතිකම් ඩබල් කරනවා ඊට පස්සේ. මේ 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 විදිහට මේ රට යන්න බෑ. ජාතින් අතර ප්‍රශ්න ඇති කරන්න බෑ. ජාතින් අතර සමගිය හදන්න ඕනේ. ජාතින් අතර සමගිය හදලා මේ රටේ දියුණු කරන්න ඕනේ. දැන් අපි මාධිකරණයේදී දහලා පෙන්නුවා. TV ස්ටේෂන් දෙකක්. ඒකට විරුද්ධ වෙනම අපි වන්දි ලබා ගන්නවා. ඒක වෙනම එකක්. ඒ මාධ්‍යයේදී මොකද ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ? අසාත්සාලි රටේ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වයි කියලා. ඉතින් මාධ්‍ය අපේ නීතිඥ මාත්මය ඇහුවා කරුණාකරලා මේ මිනිත්තු 48 වීඩියෝ එකේ මෙතුමාත් ආවනේ සාකි දෙන්න. මේට 48 කොයිද තියෙන්නේ මේ රටේ නීතිය පිළිගන්නේ නැහැ කියලා කියනකොට කොර වුණා. ඊට පස්සේ මේක උගලන් එඩිට් කරලාද කියලා දෙගොල්ලම පිළිගත්තා. ඒගොල්ලන් 6 දිනක් දාලා 8 දිනක් දාලා එඩිට් කරලා තිබුණා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ වාසියට ඒගොල්ලන්ගේ ආණ්ඩුව පැවැත්වීමට තමයි ඒගොල්ලන් මේ වගේ එඩිට් කරලා එක එකනාගේ කතාව වෙනස් කරලා රටපු දාලා ජනතාව තුළ විශේෂයෙන්ම මේ වගේ කැත වැඩ කරන්නේ. ඒක එක පැත්තකින් තියන්න. පොලිසිය මාධ්‍ය අමුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා තවත් පුද්ගලයෙක්. එතුමා දැනගන්න ඕනේ එතුමා ප්‍රකාශ කරනකොට මම මොකද ප්‍රකාශ කරන්නේ? එතුමා ප්‍රකාශ කරනවා මගේ කාර් එක ගැන. මං ගාව තියෙනවා මේ ස්විස් වෙපන් එකක්. නීති අනුකූල නැති වෙපන් එකක් මං තියාගෙන ඉන්නවා. මේ වගේ ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශන? මගේ ගාව තියෙන හැම දෙයක්ම නීති විරෝධී නෙමෙයි. ඔක්කොම නීතියත් එක තමයි තියෙන්නේ. ඔක්කොම නීති අනුකූලව තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රකාශ කරලා මේ රටේ ජනතාව නොමග අරින පිරිසක් අපි ඉතිහාසයේ පළවෙනි පාර දකින්නේ. එම නිසා
මානව හිමිකම් කොමිෂන් එකට ආවා මම අත වශයෙන්ම සතුරු වෙනවා සියලුම කොමසාරිස්තුමා සභාපතිතුමිය ඒ සියලු දෙනාම ගෙනල්ලා මාත් එක්ක සාකච්ඡා කරලා මේ වහම අදම මේකට පියවර ගන්නම් කියලා කොමිෂන් කෙනෙකුත් පත් කෙරුවා මේ ගැන බලලා සරත් වීරසේකර මහත්මයාගේ ප්‍රකාශය සරත් වීරසේකර මහත්මයාගේ එතුමා අමාත්‍යවරයා වශයෙන් කරපු මේ ප්‍රකාශය එතුමා මාව අතනට ගන්න කියපු ප්‍රකාශය මේ සියලු දේ මාත් එක්ක අපි එම්සී කෝට් එකේ මැජිස්ට්‍රේට් කෝට් ප්‍රධාන මැජිස්ට්‍රේට් ගේ ස්ටේට් මේ ඕඩර් එකයි ඒ වගේම හයි කෝට් එකේ ඕඩර් එකයි දීලා තියෙනවා ඒ විතරක් නෙවෙයි අපි මේ මේ දැන් ඒ දපුල්ල ලිවේරා මහත්මයා ගිහට පස්සේ ආපු ඇටර්නි ජෙනරල් තුමාට 15 පාරකට වඩා අපේ කටේ කියලා හම් වුණා කිව්වා මේකේ මොකුත් නැහැ කියලා එතුමාවත් කිසිම උනන්දුවක් දැක්කේ නැහැ මේක හාලා මේකේ වැරදි කියලා කියන්නේ දැන් අපි දකිනවනේ එතුමාලා විඩ්‍රෝ කරනවා දාපු නඩුවක විඩ්‍රෝ කරන හැබැයි මේක මොකුත් නැති නඩුව විඩ්‍රෝ කරන්න තිබුණා ඒක තමයි ඒගොල්ලන් කරන්න තිබුණේ ඒක මිනිත්තු 48 බලලා ඒගොල්ලෝ ඒක බලන්න තිබුණා ඊටත් වඩා දිලිප පිරිස් මහත්තයාට මහාධිකරණයෙන් මේ මේ සුප්‍රීම උසාවියෙන් කිව්වා කරුණාකරලා බේල් දෙන්නවත් කටයුතු කරන්න කියලා කිව්වත් ඒවා ගණන් ගත්තේ නැහැ සුප්‍රීම උසාවිය ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ ඒක ඉල්ලීම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා තිබුණා ඒ නිසා අපි කියන්නේ මේ රටේ කිසිම කෙනෙකුට මේ වගේ වෙන්න නරකයි අපි දැක්කා අපිත් එක්ක ඉන්න කොට CID ගේ දැක්කා කී දෙනෙක් හිටියද කී දෙනෙක් අරන් ගිහලා මැරුවද මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්නෝනේ මේ රට තුල සියලුම ජාතීන් නිදාසේ ජීවත් වෙනෝනේ ඒ නිසා මේකට වැඩපිළිවෙලක් යොදන්න තමයි සියලුම දේශපාලන පක්ෂ මේ රටේ එක්කව් වෙන්න ඕනේ මේ රට බේර ගන්න නම් සියලුම දේශපාලන පක්ෂ සියලුම ජාතීන් එක්කව් වෙන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම ඉස්සුදී සුසිල් ප්‍රේම ජයන්ත ඇමතුමා එදා යාපාලන රජේ හිටියානි ඊට පස්සේ මුලින්ම එයා තමයි මෙතෙන්ට පැන්නේ ජාතිවාදයේත් එක පැන්නේ එතුමාට හරියයි කියලා හිතාගෙන දැන් මාව අතන වල ගත්තාමත් වැඩිපුර කයිවාරුව ගෙවෙ සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා තමයි මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කියනවා වගේ සුසිල් ප්‍රේමජයන්තව අයින් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ එහෙමනම් මීට වඩා ප්‍රකාශ කරපු ලන්සා ඉන්නවා මීට වඩා ප්‍රකාශ කරපු විමල් වීරවංශී ඉන්නවා උදේත් නෑ රැත් නෑ ගම්මන් පිළේ ඉන්නවා වාසුදේව ඉන්නවා මේ ඔක්කොම ඉන්නකොට ඒගොල්ලන්ට විතරක් කියන තමුන්නාසල ඉල්ලා අස්වෙන්ද හැබැයි සුසිල් ප්‍රේමජයන්ත දන්නේත් නෑ එයා වාස් කරලා ඇත්තරම මිනිස්සේ පොළට ගියත් තමයි තේරෙන්නේ පොළේ තියෙන தത്വේ සල්ලි සාගුවේ තියෙන தത്വෙ දැනගන්න පුළුවන් ඒ නිසා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා මෙතනින් අයින් වෙලා හැබැයි එයා නාඩගමක් දාපු එක දැන් මට දුක ඒ කියන්නේ කාර් එකක් නෑ පව් අනේ අහිංසක මිනිහ අම්බු කරලම නෑ පව් එයා ආවේ ත්‍රිවිල් එකක් අරගෙන යන්න එතකොට මම ඉතින් කියන්නේ පිටරට මොනවද තියෙන්නේ කියලා රයිට් සල්ලි හම්බ කරුවේ නැද්ද? එද මේ ලෝයර් රෙඩිට ප්‍රැක්ටිස් කරලා හම්බ කරලා නැද්ද? ගෙවල් දොරවල් අදාගෙන නැද්ද? පිටරට ගෙවල් දොරවල් නැද්ද? මේ ඔක්කොම මිනිසුන්ට ප්‍රශ්නයක්. දැන් මේ වගේ මෝඩ චූන් දෙන්න අරකයි මිනිසුන්ට. මිනිසුන්ට දෙන්න ඕනේ මම අවංකයි. දැන් අපිට පුළුවන්. මේ මේ රට ඉතින් ඒක එයාගේ හිත දන්නවනේ. මේ රටේ කුණු පෙට්‍රල් කවුද ගෙනාවේ? මම ඒකනේ ඔයගලගේ හැමදාම තියෙන ප්‍රශ්නේ තමයි ආයි දාන්න යන්නේ. මම එයා ඔරගන් ඉරවල කියන්න ඕනේ නැහැ. මේ රටේ කුණු පෙට්‍රල් ගෙනාවා කියන එක කියන්න පුළුවන්. ඒක තමයි මට කියන්න දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කී දෙනෙකුට රනිල් වික්‍රමසිංහ මහතාට 50,000 ගෙවන්න උනානේ පුතා. ඒ වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් මේ හාන්ඩුවේ අන්න දේශපාලනඥයෙක් ඉන්නවනේ පිරිසිදුව අන්න සාතිකයේ උසාවියෙන් දීලා තිනවා. හයි කෝට් එකෙන් MC කෝට් එකෙන් දීලා තිනවා. අපි හොරු නෑ කියන එක. ඒ ඇති. ඉස්සෙල්ලා. නෑ ඒක ඒගොල්ලන්ගේ මණ්ඩලයක චල. දැන් තව තව තියෙනවා. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියලා කිව්වලු. ඒක බලා ගන්න පුළුවන්. ඉස්සුදී. උඟක් කාලට පස්සේ අම්බුණා ඔයගොල්ලෝ සුබ අලුත් අවුරුද්දක් වේවා.